ශ්‍රලංකාව විසින් ඇඩවම් කළ රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්ධන ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ඊය රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. ඊය රාත්‍රියේ 10:50ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ 25-28 දරන බණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බව අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළා. අනතුරුව මෙම එන්නත් තොගය විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ඖෂධ නීතිගත සංස්ථාවේ ට්‍රක් රථමකින් ප්‍රධාන ගබඩා සංකීර්ණ වෙත රැගෙන ගියා. රුසියාවෙන් මීට පෙරද එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට ලබා දෙනු ලැබුවා. මෙවන් විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෝෆාම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයන් 41,939 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 421කට ලබා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 925,242 දෙනෙකුට සහ එම එන්නතේම දෙවන මාත්‍රාව පුද්ගලයන් 341,962 දෙනෙකුට කොට ලබා දී ඇති බවයි වාර්තා වුනේ. ඊට අමතරව ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාව මෙතෙක් 14,984 දිනකට එන්නත් කර තිබෙනවා. දැනට ඒක සැලසුම් කරලා තියෙන මහනුවර දිස්ත්‍රික්කයට මූලික කර මේ ඒක බෙදා හැරීම සඳහා. නමුත් මේක පවතින තත්ත්වය යටතේ යම් ආකාරයකට වෙනසක් වුවහොත් තමනාතලට දැනුවත් දෙන්නම්. මේ දක්වා ලැබිලා තියෙන සැලසුමට අනුව මේක මහනුවර දිස්ත්‍රික්කයේ ලබා දීමට තමයි කටයුතු කරන්නේ. ස්පුට්නික් එන්නතේ පළවෙනි මාත්‍රාව සහ දෙවන මාත්‍රාව යන නිෂ්පාදන දෙකක්. ඒ නිසා ඒ නිෂ්පාදන දෙවන නිෂ්පාදනය වෙනම ගෙන්වා ගත යුතුයි දෙවන එන්නත ලබා දීම සඳහා. ඒ නිසා මේ පළමු එන්නත වශයෙන් ලැබෙන එන්නත් දෙවැනි එන්නත හැටියට භාවිත කරන්න බෑ. අවශ්‍ය පරිදි ඒ නිෂ්පාදකයන් විසින් මුලින් ලබා දුන්නු පළමු එන්නත්වලට සාපේක්ෂව දෙවැනි එන්නත් සංඛ්‍යාව ඉදිරියේදී ලබා දෙනවා ඇති. ඒ අනුව ඒ දෙවැනි එන්නත ලබා දීම ඉදිරියට කරනවා ඇති. කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ තහවුරු කළා. එම කොවිඩ් මරණ 27 අතර ඊයේ දින තහවුරු කළ කොවිඩ් මරණ 4ක් වන අතර ඉතිරි මරණ 23 මැයි 22 වනදා සිට මැයි 26 වනදා දක්වා වාර්තා වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1300 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සැලකෙන්නේ 1325ක් ලෙසයි. ඊයේ දින මෙරටින් කොවිඩ්-19 නව ආසාදිතයින් 2584 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. පුත්කලින් 2572 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබු අතර එම සංඛ්‍යාව 429ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 415ක්, කළුතරෙන් 356ක්, කුරුණෑගලින් 32ක්, පුත්තලෙමින් 31ක්, කෑගල්ලෙන් 58ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 156ක්, ගාල්ලෙන් 155ක්, මාතරින් 81ක්, හම්බන්තොටින් 79ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 162ක්, මහනුවරින් 35ක්, මාතලෙන් 81ක්, බදුල්ලෙන් 46ක්, මොනරාගලෙන් 55ක්, අම්පාරෙන් 15ක්, මඩකලපුවෙන් 68ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 95ක්, අනුරාධපුරින් 53ක්, පොළොන්නරුවෙන් 7ක්, මන්නාරමෙන් 11ක්, වවුනියාවෙන් 24ක්, මුලතෙව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35ක්, කිලිනොච්චෙන් 29ක් සහ යාපනයෙන් ආසාදිතයින් 64ක් වාර්තා වී තිබුණා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ තවත් මංගල උත්සවයක් වැටලීමට නවගම පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කඩුවෙල කොරතුට ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මෙම විවාහ මංගල උත්සවය සඳහා පාදුක්ක සහ කඩුවෙල යන ප්‍රදේශවල සිට පුත්කලින් 50කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී තිබුණා. මෙම විවාහ මංගල උත්සවය සඳහා සහභාගී වූ පුත්කලින් 50කට ආසන්න පිරිස මංගල උත්සවය සංවිධානය කළ උත්සව ශාලාව තුළම නිරෝධායනය කිරීමටයි පියවර ගැනුණේ. මේ අතර මෙම උත්සවය සඳහා සහභාගී වූ භික්ෂුන් වහන්සේලා දෙනමක්ද උන්වහන්සේලා වාසය කරන විහාරස්ථාන තුළ නිරෝධායනය සඳහා යොමු කිරීමටත් නවගම පොලිසිය කටයුතු කර තිබුණා. ඊයේ දිනයත් සංචාරන සීමා ක්‍රියාත්මක වූ දිනයක්. එම රීති ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණු දිනේ සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අතරංගුවටගත් වැඩිම සංඛ්‍යාව අතරංගුවට ගන්න ලැබුවේ ඊයේ දිනේදී. ඒ සංඛ්‍යාව 829ක් පමණ වෙනවා. පැය 24ක කාලයක් ඇතුළත නිරෝධායන රීති ක්‍රියාත්මක වූ කාල පරිච්ඡේදය තුළ වැඩිම සංඛ්‍යාවක් එක් දිනකදී අතරංගුවට ගන්න ලැබුවේ ඊයේ දිනේදී. සාමාන්‍යයෙන් සංචාරන
රීතියෙන් ක්‍රියාත්මක නොවන දිනයකදීවත් මෙතරම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න ලැබුවේ නැහැ. අවිනීතව ඒ වගේම නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කරන ආකාරයේ ඉතාම පැහැදිලිව පෙනෙනවා මේ අත්අඩංගුවට ගැනීම වලින්. මේ පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකි වූ සංඛ්‍යාව පමණයි. නමුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ සංඛ්‍යාව මීට වඩා සිය ගුණයකින් පමණ වැඩි වෙන්නට ඉඩ තිබෙනවා. අද දිනෙත් අපි ඉතා දැඩිව නිරෝධායන රීති ක්‍රියාත්මක කරනවා. ඔබගේ සංචරණය සීමා කරන්න නිවසටම වීරැඳී සිටින්න. අද දිනෙත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. කඩසාප්පු අසා තැබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.